ෛ්‍ය සාි සම්බන්ධෙන් දැඩි ආන්දෝනයක් ඇති වුණේ දෙදහස් දහ නව වසරේ මැයි විසිතුන් වනදා මෙරට ප්‍රධහන පුවත් පතක් සිදු කළ අනවරනයක් සමඟයි. මෙවැනි පසුික් මත අයිතා ලෙස වත්කම් මුපයා ැීමේ චෝදනාවවමත සසාි වෛද්‍යවයා දෙදහ හ නව වසේ මයි විසි පස් වනදා කරුණෑගල පොලසිය මගින් අත්තරංගුට ගත්තා. අනතුුව දෙහ හ නව වසරේ ජලිවිසි පස් වනදා ෛද්‍යවරයා ඇපමත මුදා හැරීමට කුුණෑගල මහෙස්්‍රත් අධකරණය නියෝග කල. එහි පරක්ෂණ කටයුතු කඩිනම් කරමින් ඉදිරි පරිීක්ෂණ අපරාධිීක්‍ෂණ දෙපාර්තමේන්තු යටතට පත් කෙරුණ. මෙ අතර අනිවාර නිවාඩයවීමකට ලක්ව සිට සාෆි මහතාට හිග වැටු ගවන ලෙස දන්වා කරුණනෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සෞඛ්‍යමාත්‍යයක්ංශලකම් Sස්H් මනසිංහ මහතා පසුගේ හයවනදා ලිතව දැනම්දීතිබෙනවා ේට පිතුර ලිපියකන් කුුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා යමු කළ අතර අප කළ විමසීමකදී ඔහු සඳහන් කලේ තමන් යවූ ලිපිය පිබඳ තොතුරු මාධ්‍යයට හි කලු හැකි බයි. වෛද්‍ය සසාි මහතා නවත සේවේ පිහිටවීම හා හිග වැටුප් ගවීමම්බන්ධින්න් ආජසේවා කොමෂන් සභහාව නිේදයක් නිකුත් කරති වෙනවා උපුටා ගැනීම කොුණෑගල රෝහේ සේවේ කන ලද වයිද්‍ය. සසාි මහතාවිත එල්ල වූ චෝදනා හේතුවන්. හු දෙදහස් හනවවැැයි පහයි විසි හතරදින සිට අනිවාර නිවාඩු ඇවිීම සදුසු බවටෞඛ්‍යමාත්‍යංශේ ලේකම්මරයා විසින් ලබාදු නිර්දේශය සඳහ රජසේවා කොමිෂන් සභාව සෞකසේවා කමිටෝ මගින් දෙදහස් දහනවැයි හයයි දහ නවේ දින අනුැති ලබාදී ඇත. එයන්ුව අනිවාර නිවාු මත සිටින හුට හිග වැටපුක් ගවීම පිළබඳ හෝ නවතේවේ පිහිටවීම පිබඳ උපදෙස්ඉල්ලා සෞඛමාත්‍යංශය හෝ වෙනත් කිසිදු ආයතනයක් මේ දක්වා මෙම කොමිෂන් සභාව හෝ එහි සෞඛ්‍යසේවා කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එසේම එවැනි උප ේෂනයක් රාජසවා කොමිෂන් සභහාව හෝ ඒහි සෞඛකෙසේවා කමිටුව හෝ නිකුත් කරන මැත, කෙසේවෝද අනිවාරය නිවාඩු ගන්ව ඇති නිලධහරෙකු සම්මන්දීින්,ටේතු කළිතු ආකාරය ආතන සංගහයේ පැහැදිිව දන්ව ඇති බැවින් එයනුව කටේතු රීමට අදාළ බලදහරින්ට හැකියාව ඇත. MAB. දස්නනරත් ලේකම් රාජසේවා කොමිෂන් සභාාව උපුටතා ගැනීම අවසන්.